කරලා ඒ අයට කීයක් හරි අතර ලබා දීලා වොයිස් කට් අර ගන්නවා මේ මාලිමාවට ඡන්ද දෙන්නේ නැහැ කිව්ව නිසා පහර දුන්නේ නැහැ කියලා. එවැනි සිද්ධිමත් දෙයක් අපි රෝහලින් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ ගානට මේකළු වැටලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න සජිත්, නාමල්, රනිල් සහ තවත් ඔය එක්කෙනෙක් දෙන්නේ අපේක්ෂකයෝ ඔබ හිතනවා නම් මේ ජනතාව අර 2022 කලින් හිටපු ජනතාව කියලා ඒක ඔබට වැරදිලා. මේ ඉන්නේ අලුත් ජනතාවක්. අලුත් ජනතාව ලෑසි අලුත් පාලනයක් තෝරාපත් කරගන්න. සහ ඔබ මේ හදන්න හදන ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඒ අපේ මත පටවන දරන උත්සාහය කිසිසේත්ම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒවා ඉතාම ඵල රහිතයි. ඒ වගේම අපි ජනතාවටත් කියනවා මේ සිදුවීම් පිළිබඳව අවධානයෙන් ඉන්න ඔබේ ප්‍රදේශයේ ඔබේ ආයතනයේ මාලිමාව මත පටවලා මෙවැනි ප්‍රචණ්ඩකාරී විදියට කවුරු හැසිරෙන්න උත්සාහ කරනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒ වගේම ළඟම තියෙන පොලිස් ස්ථාණ්ඩේ ගැන දැනුම් දෙන්න. අපි ඔබ අපට දැනුම් දෙන්න. අපි ඒ අයට සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අධිකරණ ක්‍රියාමාර්ග ගන්න සූදානම්. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් මේ දවස්වල ඉතාම බාල බොළඳ උත්සාහයක් දියත් කරමින් පවතිනවා මේ ආගම සම්බන්ධ කරගෙන මාලිමාවට මඩ ගහන්න කියලා. මේ රටේ අපේ හාමුදුරුවන් වහන්සේලා, මහානායක හාමුදුරුවන් වහන්සේලා, අනුනායක හාමුදුරුවන් වහන්සේලා ඉඳලා අපේ රටේ මහා සංඝරත්නය, ඒ වගේ කාදිනල්තුමා ඇතුළු කතෝලික ක්‍රිස්තියානි පූජකතුමල්ලා, මෞලවීතුමල්ලා, හින්දු පූජකතුමල්ලා ආදී කොටගත් අපේ රටේ පූජ්‍ය පූජක පක්ෂයත්, ඒ ආගම් අදහන වෙන රටේ ජනතාවත් සාතිශය බහුතරයක් දන්නවා අපි කවුද කියන එක. අපි කොහොමද ගම්වල වැඩ කටයුතු කරන්න කියන එක. ඒ නිසා මේ ඡන්දයට ඔන්න මෙන්න තියලා ඡන්දයට සතියක් තියලා සමහර හාමුදුරුවන්සලා එක්කෙනෙක් දෙන්නේ එක නමක් දෙනමක් පාවිච්චි කරලා මේ කරන්න හදන වැඩේ අන්තිම මොකද ඉතාම ඉතාම පහත් දේශපාලන උපක්‍රමයක්. මේකත් එන්නේ සජබ වේදිකාවෙන් සජබ ක්‍රියාකාරීන් හරහා. ආගම සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලි මතය අපි ප්‍රකාශයට පත් කළා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය එලෙසම ආරක්ෂා කරන බවට, ඒ වගේම අලුත් ව්‍යවස්ථාවකට ඒ වගන්තිය ඇතුළු වෙන බවටත් අපි පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා. මෙරටේ මහානායක හාමුදුරුවෝ, අනුනායක හාමුදුරුවෝත් ඒ ගැන අපෙන් කවදාවත් ප්‍රශ්න කරලවත් නැහැ. හැබැයි මේ අපේ මේ පිටු 231ක් වන ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිදු තැනක සඳහන් නොවන වාක්‍යයක් අල්ලගෙන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවාය හැඟෙවෙන ආකාරයට වචනේ හා මෙහා කරලා මේගොල්ලෝ නිකන් වෙන සැලස්මක් දියත් කරමින් ඉන්න බව පේනවා. හැබැයි මම කලින් කිව්වා වගේම ප්‍රචණ්ඩත්වයේ වගේම මේ ආගම් සම්බන්ධ කරගෙන මේ දේශපාලන මතය, මහජන මතය විකෘති කරන හදන එකත් ඉතාම පහත් සහයක ජනතාව ප්‍රතික්ෂේප කරපු එකක්. ඉතින් මේ අය තමයි මේ රටේ මේ අර පරණ සුපුරුදු දේශපාලනය අරගෙන උත්සාහ කරන අය. ඒගොල්ලෝ ඡන්ද ගන්න හදන්නෙත් එහෙම, රට පාලනය කරන්න හදන්නෙත් එහෙම, ඒගොල්ලන්ගේ සුඛෝභෝගී ජීවිත පවත්වන්න හදන්නෙත් එහෙම. මේ ඔක්කොට මුල වෙලා තියෙන වෙනමකුත් නෙමෙයි, ජාතික ජනබලයේ ජනාධිපති ප්‍රමුඛ පාලනයක් විසින් මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් මෙතෙක් කල් යැපුණු අර සුඛෝභෝගී ජීවිත ගත කරපු අයගේ දේශපාලන සංස්කෘතිය අවසන් වෙනවා. මන්ත්‍රී විශ්‍රාමයට පහෝසි කිරීමේ සිට, මන්ත්‍රීන් ලබා දෙන පර්මිට් එක අහෝසි කිරීමේ සිට, අමාත්‍යංශ ප්‍රමාණය 25ක් දක්වා අඩු කිරීම දක්වා, ඒ වගේම විශ්‍රාමික ජනාධිපතිතුමා බලා කියා ගන්නට රජෙන්දරන වියදම අහිමි කිරීමේ සිට මේ ආදී අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බොහොම පැහැදිලිව සඳහන් කළා තියෙනවා මොනවද ජනතාවගේ බදු මුදල්ලෙන් යැපෙන මේ දේශපාලන වරප්‍රසාද අඩු කරන්න කියන්නේ කියලා. ඒකක්වත් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මේ නැති සජිත් ප්‍රේමදාස කැබිනට් අමාත්‍යවරු 30ක් සහ කැබිනට් නොවන රාජ්‍ය අමාත්‍යවරු 40ක් ඇති කරනවා කියන සජිත් ප්‍රේමදාස තමන්ට දේශපාලනය වෙන අවාසිය මගහරගන්න සඳහා මේ කූට කුමන්ත්‍ර දියත් කරමින් ඉන්න බව පේනවා. ඉතින් මේ බොහෝ ඒවට එරෙහිව දැන්ටමත් අපි අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඉන්තරවාසී යවලා තියෙනවා. සමහර ඒවාට අපි දින 14 ගත වුණාට පස්සේ නඩු පවරනවා. හෙට වුණත් කවරෙක් හෝ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශක නැති දෙයක්, එහෙම නැත්නම් අපි නොකියපු දෙයක්, අපි නොලියපු දෙයක්, අපි කිව්වා කියලා, අපි ලිව්වා කියලා හැඟෙවෙන පරිදි කටයුතු කරනවා නම් ඒ අයට එරෙහිව නීතිමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. එසා අපි කියන්නේ විශේෂයෙන් අපේ විරුද්ධවාදීන්ට එවැනි බාල ඝනේ උත්සාහයන් දරන්න එපා. ප්‍රතිපත්ති වලින් හැප්පෙනවන ප්‍රතිපත්ති වලින් හැප්පෙමු, ජන රැලි වලින් හැප්පෙනවන ජන රැලි වලින් හැප්පෙමු. එහෙම නැත්නම් නේද ඡන්දෙදි ඔක්කොම බලා ගන්න පුළුවන් රට ජනතාව කාටද තමන්ගේ මතය ප්‍රකාශ කරන්න කියලා. ඉතින් තමන්ට අත්වන නියත පරාජය හමුවේ මේ වියරු වැටීම අපිට තීරු ගන්න පුළුවන්. ජනතාවට අපි කියන්නේ මේ කිසිවකට අහු වෙන්න එපා,
මහජන ජයග්‍රහණය අත ළඟයි. එය සාමකාමී භුක්ති විඳින සූදානම් වෙන කියන එක තමයි අපි කියන්නේ. දැන් මහජන පුස්තකාලේ පැච්ච සිද්ධිය සම්බන්ධව ඔබතුමාලගේ නම තමයි කියවුනේ එතන. ඒක කොහොමද මේ එහෙම නෙවෙයි කියලා කියන්නේ මොකද්ද ඔබතුමාට තියෙන හේතුව? එහෙමයි කියලා කියන්නේ ඒගොල්ලන්ට තියෙන හේතුව මොනවද? ඒකයි වැදගත් වෙන්නේ. මාලිමාවෙන් ආවා කියලා මේ මාලිමාවෙන් ප්‍රහාරය ඉල්ල කරා කියලා වගේ දෙයක් නැහැ උනේ. ඕක අපි ඕට දවස් කීපයකට කලින්ම කිව්වා. අපිට ආරංචි වුණා ඒ කණ්ඩායම් සමහර පුද්ගලයන් එක්කතු වෙලා සමහර තමන්ට පාවිච්චි කරන්න පුළුවන් මාධ්‍ය ආයතනත් උපයෝගී කරගෙන මෙවැනි ආකාරයේ නිවුස් ප්ලාන් කරන සූදානම් වෙනවා කියලා. ඊයේ ඒ සමහර නාලිකාවල ප්‍රවෘත්තිවල පෙළ ගැස්ම දිහා බැලුවාට පස්සේ පේනවා ඒක පිටිපස්සේ තියෙන දේශපාලන උවමනාව මොකද්ද කියලා. නේද? පළවෙනි නිවුස් එක මාලිමාව ගැහුවා. දෙවෙනි නිවුස් එක ජවිපේ විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යන් අතර ගැටුමක් හැදුවා. තුන්වෙනි නිවුස් එක එය උදව් කරන ජනප්‍රිය අපේක්ෂකයා ගැන ජයග්‍රහී මනෝභාවයක් හදන්නේ. ඉතින් ඒ පෙළ ගැස්ම තීරුම් ගන්න ඒ මොකටද දෙන්නේ කියලා මම කලින් කිව්වාගේම මේ කිසිවක් අපි සම්බන්ධ නැහැ විතරක් නෙවෙයි අපි මත පටවන්නත් බෑ. පටවන්නත් බෑ. මේවා ඉතාම බාලගණේ ස්ක්‍රිප්ට් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම යම් යම් පුද්ගලයන් ඉලක්ක කරගෙන යම් පහර දීම් කරලා සමාජට මාලිමාවේ ටී-ෂර්ට් අන්දලේ යවලා ඒ පහර දීම් කරලා අපි මත මේ පටවන්න උත්සාහ කරන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන අදාළ කරන ආරක්ෂාංශ දැනුවත් කළා තියෙනවා. ඒ වගේම අපේ සමාජිකයන් දැනුවත් කළා තියෙනවා. අපි මේ ඒවට එරෙහිව නීතිමය පැත්තෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අරගෙනම ඉන්නේ. අපි මේ ආයතන වලට කියන්නේ කරුණා කරලා බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්න එපා. මේවා ඇත්ත, මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා බලන්න. මේවා ඇත්තරම අපට අපේ මේ වැඩිවන ඡන්ද ප්‍රතිශතය පොඩ්ඩක් හරි දශමයෙන් හරි අඩු කරන්න පුළුවන්ද කියලා කරන ඉතාම බාල උත්සාහයක් කියලා තමයි කියන්නේ. නායකතුමා මේ සම්බන්ධව මොන වගේ මතයකද දැන් ඉන්නේ? මේ මඩ ප්‍රහාර එල්ල වෙනවා, දිගටම ගහනවා, එහෙම ඒකට මොකද හිතන්නේ? ජාතික ජනබලවේගයේ නායකයාගේ සිට මුළු පහත් පක්ෂයේම ස්ථාවරය තමයි අපි මල් සාකච්ඡාවත් කියලා කිව්වේ. නායක අනිත් පක්ෂවල වගේ නායකයාට එක මතයකුයි, පක්ෂයට තව මතයකුයි, ඒකේ නායකට තව මතයකුයි අපිට නැහැ. අපි මේ ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. ඒ නිසා තමයි මීට කලිනුත් මල් සාකච්ඡාවත් කියලා අපි කිව්වේ මෙහෙම අනතුරක් තියෙනවා, මෙහෙම කුමන්ත්‍රණයක් දියත්වමින් පවතිනවා කියලා. මොකද ওই සමහර තැන්වල එවැනි දේශපාලන පක්ෂ නායකයෝ එවැනි කොන්ත්‍රාත් බාර දෙන අය සමහර ඇඩ්වර්ටයිසින් කැම්පේන් වල අයත් අපිට කතා කරලා කියනවා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙමින් පවතිනවා, මෙන්න මෙහෙම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඔබට ඉරි හැදෙමින් පවතිනවා, මෙන්න මෙහෙම සමහර ආයතන වලට ගිහිල්ලා සමහර පරණ වීඩියෝ අරගෙන ගිහිල්ලා තියෙනවා කියලා ඒ ආයතන වලින් අපිට තොරතුරු ලැබෙමින් තියෙනවා. ඉතින් ඒවත් එක තමයි අපි අපේ දේශපාලනය දියත් කරමින් යන්නේ. මේක තමයි අපේ සමස්තේම මතය. මේ බැඳුම් කර හිමියන් ඒ කියන්නේ ඩොලර් බැඳුම් කර හිමියන් ඒ බැඳුම් කර විකුණා දැමීම මේ වෙන විට සිදුවෙමින් කියලා කියනවා. ඒක PP එක බලයට આવොත් ජාති අතර මූල්‍ය අරමුදල සමග තියෙන කොන්දේසි වෙනස් කළොත් කියලා කියන බිය නිසා මෙහෙම වෙනවා කියලා මතයක් හැදිලා තිනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාලගේ අදහස? ඒකට මම කෙටියෙන් උත්තර දෙන්නම්. අපේ ආර්ථික කමිටුවේ ප්‍රධානි මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්මයා සහෝදරයෙකුට උත්තරයක් ලබා දෙවි. අනේ ඊළඟට මේ පරාජය නල්ලේ කොටලා තියෙන අපේ ප්‍රතිවාදී කණ්ඩායම් කරන හදන අනිත් වැඩේ තමයි ජනතාව තුළ අනියත බියක් හදන්න හදනවා. අපි ආවට පස්සේ මේ ඔබගේ සාමාන්‍ය ජන ජීවිතයේ අවුල් ව්‍යාකූල බවට පත් වෙයි කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ ඊළඟ කැම්පේන් එක දියත් කරමින් පවතින්නේ. වෙන කිසිම කලබලයක් කරගන්න එපා. ඔබ දැනට භුක්ති විඳින පරිභෝජනය කරන බාණ්ඩා සේවාවන් එලෙසම ඔබට පවත්වාගෙන යන්න පුළුවන්. ඒවා අඩු වෙනවා නෙමෙයි, අපි පුළුවන් තරම් උපරිමයේ ඒවයේ මිල අඩු කරමින් සාධාරණ මිලකට සහන සපයීම ඔබට ලබා දෙන උත්සාහ කරමින් ඉන්නවා. ඔබේ ජන ජීවිතයේ කිසි ආකාරයකට අර්බුදයකට ලක්වෙන ඉඩ දෙන්නේ නැහැ කියලා ජාතික ජනබලවේගයේ ජනාධිපති සහ ආණ්ඩුවක් විසින් ඒ සහතිකය අපි ලබා දෙනවා. ඒ නිසා කිසිම ආකාරයකට කලබල වෙන්න එපා. ඔය කලබල වීමත් කලබල ඔබ කිරීමත් ඔබතුළු සැකසංක හැදීමත් මේ කුමන්ත්‍රණය කොටසක්. කලබල වෙන්න එපා. අපි මේ රට බාරගන්නේ මේ පවතින අර්බුදයේ තේරුම් අරගෙන ඔබගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන සියලු සේවාවන්, සෞඛ්‍ය, අධ්‍යාපනය, එදිනදා පරිභෝජනය කරන දේවල්, විදුලිය, තෙල්, මේ සියල්ල අඛණ්ඩ සැපයීමක් සාධිත කරන්න පුළුවන් ආකාරයට තමයි අපි මේක බාරගන්නේ. සම යලි යලි කියන්නේ ඔවැනි කූට කුමන්ත්‍රණයට අහු වෙන්න එපා කියන්නේ.